පින්වත්නි අපි මේ ජීවත් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 කට අවසන් වෙච්ච යුගයක ඉස්සරහට අපිට මෝණ දෙන්න තියෙන්නේ මිනිසියා දියුණු වෙන අවස්ථාවද මිනිසියා පිරිහෙන අවස්ථාවද පිරිහෙන අවස්ථාව එතකොට අපි ඉස්සර හිතුවේ මේ පාරවල් දැක්කහම ලයිට් දැක්කහම මේ පහසුකම් දැක්කහම ටීවී දැක්කහම අපිට නිකන් හිතුනේ කොහමද අපි නිකන් දියුණුයි වගේ නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බැලුවම අපට පේනවා විශාල ආගාධයකට අපි වැටෙමින් සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ගත්තොත් මේ සෑම දෙයකටම මුල් වෙන්නේ කොමද්ද සිත මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා සිත සමයි ශ්‍රේෂ්ඨ මනෝමය සිතින් තමයි හැමදේම ඇති වෙන්නේ කුසල් ලකුසල් හැමදේම එහෙමනම් මේ මනස මුල් වෙලා පවතින දේ තුල බැරි වෙලාවත් මනස පිරිහුනොත් ඒ සිතේ පිරිහීම මේ සෑම දෙයකටම බලපාන්නේ නැද්ද බලපානවා මනස දියුණුවනොත් ඒ දියුණුවත් ඒ විදිහටම බලපානවා මොකද්ද මනසක ඇති වෙන දියුණුව ඊර්ෂ්‍යා කිරීමද නොකිරීමද ඊර්ෂ්‍යා නොකිරීම වෛර කිරීමද වෛර නොකිරීමද වෛර නොකිරීම කරුණා මෛත්‍රිය ඇති කර ගැනීම එහෙමනම් අපිට මනස දියුණු කරගන්න තියෙන යම්කිසි සම්දිස්ථානයකට අපි කවුරුත් දැන් ඇවිල්ලා ඉන්නවා. එතකොට මනස දියුණු කරගන්න තියෙන මේ අවස්ථාවේ අපිට මනස දියුණු කරගන්න උවමනා කරන උපදේශ සියල්ලම පාහේ ලැබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන්. මොකද බුදුරජාණන් වහන්සේ තරම් මානසික දියුණුවක් ඇති කෙනෙක් මේ ලෝකේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස තරම් මානසික දියුණුවක් ඇති පිරිසක් ලෝකේ නැහැ. ඉතින් අද අපි අහන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකුගේ දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය මේ ලෝකේ සාරයට පත් වෙලා හිටියේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සාරය කියලා අරටුව කියලා හරය කියලා පෙන්වුවේ නිවන. මොකද්ද? නිවන. ඒ නිවන අවබෝධ කරපු රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇත්ත මේ ලෝකේ අරටුව සාරය අල්ලගත්තා. සාරයට පත් වුණා. ඉතින් සාරේ පිහිටි ඒ උතුම් රහතන් වහන්සේ නමක් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අධික සැපයකින් ගිහි කාලේ වාසය කරපු කෙනෙක් කොච්චර සැපසේ වාසය කළාද කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දන්නේ නැහැ මේ නැහැ කියන වචනේ. ගෙදරදී නැහැ කියන වචනේ අහලා නැහැ. දවසක් මේ ළමයි එක්ක මම සෙල්ලම් කරනවා ගිහි කාලේ. සෙල්ලම් කරනකොට හැමදාම අම්මා මොකද කරන්නේ? කැවුම් යවනවා. භාජනයක දාලා කැවුම් යවනවා ළමයි ඔක්කොටම කෑමට. ඉතින් හැමදේම මේ ළමයා මේක කරනවා. දවසක් සෙල්ලම් කළා අම්මා පණිවිඩයක කැවුම් යවන්න කියලා. ඉතින් අම්මා කල්පනා කළා මේ ළමයාට කියා දෙන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ පණිවිඩයක් කරේ ආද කැවුම් නැහැ. එතකොට මෙයා හිතුවේ කැවුම් නැහැ කිව්වන් පස්සේ මේ නැහැ කියලා කැවුම් જાතියක් තියෙනවා කියලා. හා ඒව හොදයි කිව්වා. ඊට පස්සේ මේ දරුවට මේක උගන්වන්න ඕනේ මේක කියලා හිස් භාජනයක් වැහුවා පේනකෙන් වහලා ගෙනිච්ච මේන් අර නැතේ කියන කැවුම් කියලා බොහොම හොඳයි කියලා ගෙනිලා අරිනකට කැවුම් පින ඒ වගේ පිනක් තිබිච්ච කෙනෙක් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ ගෙදර ඉඳෙද්දී ඉතින් උන්වහන්සේ සාක්‍ය
වහන්සේ පිරිස පැවිදි වෙන වෙලාවේ පැවිදි වුණා සුළු කලකදී අරහත්ත්වයට පත් වුණා උන්වහන්සේගේ ජීවිත කතාව විස්තර කරනවා උන්වහන්සේ අවුරුදු 25ක් ඇඳක හාන්සි වෙලා නැහැ උන්වහන්සේ අමතිසේම අරහත් ඵල සමාධිය වාසය කළේ එක දවසක් උන්වහන්සේට හරි වැඩක් වුණා උන්වහන්සේ තමයි දිවස් ලාභින් අතුරින් අග්‍ර උන්වහන්සේ රහත් වෙන්න මුල් කාලේ මේ භාවනා කරලා සමාධිය දිනුනකොට දැන් දිවස් ලැබලා උන්වහන්සේ ඉස්සරහට ආවා දිව්‍යාංගනාව පිරිසක් උන්වහන්සේට නිකන් හිතුණා මේ ඇත්ත නිල් පාට වෙනවා නම් හොඳයි කියලා හිතිච්ච ගමන් අරගොල්ල ඔක්කොම නිල් පාට වෙස් ගත් ඊරවසි තුන මේ ඇත්ත සුදු පාට වෙනවා නම් හොඳයි ඊටවසි ඒගොල්ල ඔක්කොම සුදු පාට වෙස් ගත්තා ඊට පස්සේ උන්වහන්සේට මේ හිතුණා මේ මං හිතන එක මේක වැඩක් නෑ කියලා එතකොට හිතුණා අර දෙවිවරුන්ට නෑ නෑ මේ ස්වාමීන් වහන්සේගේ අවධානය තව ගන්න ඕනේ කියලා නටන්න පටන් ගත්තා ඊර්වසි උන්වහන්සේ ඇස් වහගත්තා එතකොට මේ වගේ මහා උතුම් ස්වාමීන් වහන්සේ නමක් ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ දවස්වල හිටියේ ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියෙත් සැවැත්නුවර ජේතවනාරාමේ පංචකංග කියලා වඩු මහත්තයෙක් පුරුෂයෙකුට කිව්වා පින්වත ඔබ ගිහින් අනුරුද්ධ මහරහතන් වහන්සේට වන්දනා කරන්න මගේ නමින් මගේ වචනෙන් උන්වහන්සේට මේ අසවල් පංචකංග කියන වඩු මහත්මයා මේ වන්දනා කරනවා කියලා ඊට පස්සේ ආරාධනා කරන්න අනුරුද්ධ මහරහතන් වහන්සේත් සමග අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු කොට භික්ෂුන් වහන්සේලා හතර නමකට හිට දානිට වඩින්න කියලා. ඉතින් මේ පුරුෂයා ගිහින් අනුරුද්ධ මහරහතන් වහන්සේට වන්දනා කළා කිව්වා ස්වාමීනි මේ වන්දනා කරන්නේ පංචකංග වඩු මහත්මයා වෙනුවටයි. ඒ පංචකංග වඩු මහත්මයා ඔබ වහන්සේට ආරාධනා කළා මේ හෙට ඔබ වහන්සේත් සමග හතර නමක් වෙන්න හෙට දානෙට වඩින්නේ කියලා. ඉතින් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දානේ බාරගත්තා. බාරගත්තාම මේ පංචකංග කියන වඩුතුමා මෙයා ප්‍රධාන එක්කෙනා කොසල් රජුරුවන්ගේ මේ රාජකීය කටයුතු වලදී කරන වඩු බාසුන්ය ප්‍රධාන එක්කෙනා. එයා ඉතින් ප්‍රණීත දානමානාදිය පිළිල කරලා අනුරුද්ධ මහරහතන් වහන්සේට දානෙන් උපස්ථාන කළා. උපස්ථාන කළා එයා පැත්තකින් ඉඳලා කිව්වා ස්වාමීනි මට පොඩි කාරණයක් අහන්න තියෙනවා. හොඳයි කිව්වා. වැඩිහිටි ස්වාමින් වහන්සේලා ස්වාමීනි මට මෙහෙම කියනවා. ගෘහපතිය අප්‍රමාණ චීතෝ විමුක්ති වඩන්න. මොකද්ද මේ වැඩිහිටි හාමුදුරුවෝ අර පංචකංග වඩු බාසුණයට කියන්නේ? ගෘහපතිය අප්‍රමාණ චීතෝ විමුක්ති වඩන්න. ස්වාමිනී ඇතැන් ඉෂ්ඨවිරයන් වහන්සේලා මට මෙහෙම කියනවා. ගෘහපතිය මහග්ගත චීතෝ විමුක්ති වඩන්න. මොකද ඇතැන් ඉෂ්ඨවිරයන් වහන්සේලා කියන්නේ? ගෘහපතිය මහග්ගත චේතෝ විමුක්ති වඩන්න. දැන් මෙයාට උපදේශ දෙකක් ලැබෙනවා. මොකක්ද උපදේශ දෙක? අප්‍රමාණ චේතෝ විමුක්ති වඩන්න, මහග්ගත චේතෝ විමුක්ති වඩන්න. සමහර ස්වාමීන් වහන්සේලා කියනවා අප්‍රමාණ චේතෝ විමුක්ති වඩන්න කියලා. සමහර ස්වාමීන් වහන්සේලා කියනවා මහග්ගත චේතෝ විමුක්ති වඩන්න කියලා. ඉතින් එතකොට මේ අහනවා ස්වාමීනි මට දැනගන්න ඕනේ මේකයි. මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා කියන්නේ මහග්ගත චේතෝ විමුක්තිය කියලා කියන්නේ එකම දෙයකටද? එහෙම නැත්නම් කරුණු දෙකකටද? වඩුතුමා කියන ස්වාමිනී මට මේ ගැන මෙන්න මෙහෙමයි හිතෙන්නේ මගේ අදහස කියලා. එයාගේ අදහස කියනවා මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ මේවා අර්ථ වශයෙන් එකයි. මේ කියන විදිය තමයි වෙනස්.